විලාසිතා ගැන කතා කරද්දී මුලින්ම මතක් වෙන්නේ කාන්තාවන්. කාන්තාවන් විලාසිතා කරන්න, විලාසිතා මවන්න හරි කැමති. හැබැයි විලාසිතා කිව්ව ගමන් කාන්තාවන් මතක් වුණාට පිරිමි පාර්ශවයත් විලාසිතා කරනවා, ඒ වගේම විලාසිතා කරන්න කැමති. හැබැයි අපි තරමට ප්‍රසිද්ධියේ විලාසිතා ගැන කතා කරන්නේ නැහැ. විලාසිතා ලෝකේ විවිධ රටවල්වල නිර්මාණය වෙනවා. සමහර වෙලාවට ඒ විලාසිතා ඒ ආකාරයෙන්ම අපිට ගැලපෙන්නේ නැති වුණත් අපේ ක්‍රමයට අපේ හැඩයට වෙනස් කරගෙන ඒ විලාසිතා කරන්න අපි උත්සාහ කරනවා. මේ තරම් අද දවසේ මං ඇයි විලාසිතා ගැන කතා කරන්න කියලා ඔබ හිතනවා ඇති. අද ලෝක විලාසිතා දිනය. විලාසිතාවක් කරන්න අපේ පැහැය, ප්‍රමාණය, උස, ඒ වගේම පෞරුෂත්වය, අපි කරන රැකියාව, අපේ වයස, මේ වගේ බොහෝමයක් දේවල් ගැලප ගන්න ඕනේ, වැදගත් වෙනවා. වගේම විලාසිතාවක් තුලින් අපේ පෞරුෂත්වය අවශ්‍ය නම් ගොඩනංවා ගන්නත්, අවශ්‍ය නම් නැති කර ගන්නත් පුළුවන්. මේ ගැන කතා කරන එක බොහොම වැදගත් කාරණාවක් නිසා සමහර වෙලාවට නොගැලපෙන නුසුදුසු විලාසිතා කරලා සමාජයේ ඉස්සරහා තමන්ගේ ප්‍රතිරූපයට හානි කරගත්ත පිරිසකුත් ඉන්න හින්දා අපි අද විලාසිතා ගැන කතා කරන්න සුදුසුම කෙනෙකුට අපේ වැඩසටහනට ආරාධනා කරා. විලාසිතා ශාස්ත්‍රය තුල නිර්මාණකරුවෙක් විදිහට අපේ රටේ නමක් දිනාගත්ත දක්ෂ තරුණෙක්, සම්මානීය ශිල්පියෙක් අද අපේ වැඩසටහනට එක්කාසු වෙලා ඉන්නවා. ඔහු තමයි ජානක උල්ලදු පිටිය. ආයුබෝවන්, සුබ උදෑසනක්. ආයුබෝවන්, සුබ උදෑසනක්. විලාසිතාවක් කියන්නේ මොකක්ද ඇත්තටම? විලාසිතාවක් කියන්නේ ඇත්තටම හරි සරල කාරණාවක්. ඒක පුළුල්ව කතා කරන්නත් පුළුවන්. සාමාන්‍ය මා සරලව ඉස්සලා කියන තේරන භාෂාවෙන් විලාසිතාවක් කියන්නේ යම් කිසි තැනකට සහ වේලාවකට සහ ඒ පෞරුෂත්වයට වගේ දෙයකට තමන් අඳින දෙයක්. ඒක ඇප්ලිකේෂන් එකක් ඇත්තටම. ඒක වෙනස් වෙන්න පුළුවන්. පාට වලින් වෙනස් වෙන්න පුළුවන්, හැඩ තලින් වෙනස් වෙන්න පුළුවන්. शांतुनि विद्यालय संबंध ඉතින් ඔහොම ඔහොම ඉද්දි උසස් පෙළින් පස්සේ මට යන්න හම්බුණා මරුණ විශ්වවිද්‍යාලයට. එතකොට ඒකේ ඇත්තටම මේ මගේ අදහස් තිබුණා ෆැෂන් ඩිසයිනින් මම කරනවා කියන එක. නමුත් මට ඕන වුණා ඩිසයින් එක කියන්නේ එච්චරයි. ඉතින් ඕකේ ෆස්ට් ඉයර් එක සෙකන්ඩ් ඉයර් වගේ වෙද්දි අපි සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න ඕන. නමුත් ඉතින් මම මගේ තාත්තගේ තිබ්බා පොඩි ව්‍යාපාරයක්, පොඩි පිත්තල කර්මාන්තයක්. ඒකත් එක්කත් මට ආභාෂය තිබ්බා ඉතින් කලාවට. නමුත් මම හිතින් ඒ වෙලාවේ සිලෙක්ට් කරා ඒ සබ්ජෙක්ට් එක. මොකද මට බැරි සබ්ජෙක්ට් තමයි පිළි සිලෙක්ට් කරේ. ඒක පොඩි වෙන කමන්දරයක් ගැත්ත ලොකු දෙයක්. මොකද මේ මට සාමාන්‍ය හිතන අනිත් සබ්ජෙක්ට්ස් කීපෙන් මට ඉතින් කරන්න පුළුවන් වගේ හැඟීමක් මට තිබුණා. ඉතින් මට හිතුණා මට බැරි දේ මම පොඩ්ඩක් කරනවා කියන එක. ඇත්තටම මට බැරි දේක් මම අපේ අම්මටත් ඇත්තටම ඉදිකටන උල දාලා මේ පොත්තමක තල ගන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි. නමුත් ඉතින් මේ එහෙම ඉදදී මට ගොඩක් බතත්වත් බැන්නත් තව මේ ඇයිවා මේ කරන්න බැරි සබ්ජෙක්ට් එකක් කරන්නේ, කවුද මේක කරන්නේ කියන එක කිව්වා. ඉතින් මම ඒතර හිතුවේ නෑ. මට ඔන්නෙට අලුත් දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතුණා. ඉතින් ඒක හරියටම සක්සස් වුණා. මොකද මම ඇත්තටම කැම්පස් එකෙත් තා ඉහෙලින්ම සමත් වුණා සහ මගේ ඩිසයින් ස්ට්‍රීම් එකෙත් මම ගොඩක් දේවල් දැන් වෙනතුරුත් කරගෙන යනවා. ඉතින් මම හිතනවා මම මේ ෆැෂන් ඩිසයින් වලට සම්බන්ධව සහ කරපු ගත తీරනේ හොඳයි කියන එක. ගම නුවරෙන්නේ දැන් ශාන්ත අන්තෝනි විද්‍යාලෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයටත් ඇවිල්ලා බාහිර සමාජයේ කිව්වේ නැද්ද මෙච්චර දුර ගමනක් ඇවිල්ලා මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වෙන්නේ ඇයි, හොඳ රැකියාවකට යන්න පුළුවන්. එහෙම කිව්වේ නැද්ද? එහෙම කිව්ව කොටසකුත් තියෙනවා. නමුත් ඇත්තම ගෙදරින් නම් කවදාවත් කියන්නේ කරන්න ඉපා කියලාත් නෑ, කරන්න කියලාත් නෑ. දැන් හැම වෙලෙම ඉතින් තමන් කැමති දේක් කරන්න අපේ ගෙදර ලොකු නිදහසක් තියෙන ගෙදර. ඒක ලොකු බලපෑමක් වුණා මේකට. අදටත් ඇත්තටම මේ ප්‍රශ්නය ජීවිතේ රහන්නේ නැහැ. ඒ සම්බන්ධව කියන්නේ ජීවිතේ උඩ අකුදව කරන හැම දෙයකටම. නමුත් අර සබ්ජෙක්ට් එක ගත්තාම ඒක තේරුම් ගලන් ඉන්නේ ඩිසයින් කියන සබ්ජෙක්ට් එකට. අලුත් ගොඩක් අලුත් සබ්ජෙක්ට් එක. මොකද කැම්පස් ගියාට පස්සේ තමයි ඒක තේරුනේ මටත්. මොකද මේ ඒ අපි ගන්න එක්ස්පීරියන්ස් එක මම කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න හැම වෙන්නේ නැහැ. මේ අවුරුදු 4 තුර ඉගෙන ගන්න ඇත්තම ලෙක්චර්ස් මතක් කරන්න ඕනේ. ඒ කට්ටිය අපි මේන පාත් එකට හදලා
වෙනම ට්‍රැක් එකකට අපි දානවා ඒකත් එතකොට තමයි ප්‍රැක්ටිස් කරන්නේ මේක මේ ඩිසයිනින් කියන එක පාටම නිකන් මේ මැවෙන දෙයක් අද මැවුණත් මේ මැවෙන දේ අපි ගානකට යම්සි දිගට එක අපි ඇප්ලයි කරන්න ඕන ඒක තමයි ඒකේ තියෙන බේ සහ රස ඉතින් ඒක ඉගෙනුවේ ඉතින් කැම්පස් එකෙන් තමයි ඉතින් ඒක දැන් ඉතින් ප්‍රැක්ටිස් කරනවා දැන් එහෙම යනවා ජීවිතේ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ දැනුම ඔබ කලාවටත් අරගෙන යනවා චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදිහටත් සම්බන්ධ වෙනවා ඔව් ඇත්තටම මේ සබ්ජෙක්ට් එක කියන්නේ ඇත්තට ෆැෂන් ඩිසයිනින් සෙන් ටෙක්ස්ටයිල් ඩිසයින් කියන දෙක අතර තමයි අපි ඉගෙන ගන්නෙ මේ දෙක අතර ඉගෙන ගත්තාම ලෝකයේ වෙන ෆැෂන් ට්‍රෙන්ඩ්ස් මොනවද අද මොනවද ආවේ හිට මොකද ඉන්න තියෙන්නේ ඒ පාට හැමදේම අපි කතා කරනවා එතකොට ඒක ටිකක් හරි පුළුල් සබ්ජෙක්ට් එකක් එතන තියෙන තියරීස් හැමදේම අපි ලෝකේ අනිත් ඩිසයින්ස් මොනවද කරන්නේ හරි හැම වෙලෙම අපි බලන්න ලෝකේ දිහා බලන් ඉන්නවනේ මොකද අපි කරන්නේ කියන එක මොකද ලංකාවේ සමට අපි කරන දේවල් ලංකාවේ කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් අපි ඒක දැනගෙන ඉන්න එපේ දව ගොඩක් කරලා අපිට පිටරට සමාජයත් එක්ක මූව් වෙනවා සමාජයට ගොඩක් ලෙක්චර්ස්ලා පිටරටින් එනවා එතකොට ඒ දැනුම අපිට ගොඩක් සම්බන්ධ වෙනවා ඒ දෙයත් එක්ක අපි ෆැෂන් ඇන් ටෙක්ස්ටයිල් ඩිසයින් පැත්ත ගොඩක්ම මම ඒ පැත්තේ අත්තරම කරේ කැම්පස් කාලේදී නමුත් අහඹු ලෙස මම කැම්පස් ඉන්නකොට මට ඇත්තටම අවස්ථාව හම්බෙනවා ඒක මාධ්‍ය ආයතනයක ඩිසයින් එකක වැඩ කරන්න. එතකොට මම ඇත්තටම ෆස්ට් ඊකේ මම හිතන්නේ කැම්පස් එකේ ඩිසයිනින් ගැන ලොකුවට දැනුමක් තිබුණේ නැහැ. නමුත් මගේ ආසාව තමයි ඒකට යන්න උනේ මාධ්‍යින් වැඩ කරන්න. ඉතින් ඒ ස්ථානයට ඇත්තටම මම කියන විශේෂ මතක් කරන්නේ මේ ඒ පුද්ගලයාව නිරේන්ද්‍ර දේශප්‍රිය කියන පුද්ගලයාව. ඔහු තමයි මාව නිකන් දැකලා මේ අද ඉඳන් වැඩ දෙන්න කිව්ව එකපාරටම ඉන්න ගිය වෙලාවේ අතනමට කිව්වා මේ අද දැන් වැඩ කරන්න කියලා. මොකක් හරි වැඩ කරන්න නම් ප්‍රශ්නයක් නැහැ. මම එදා ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා ඒත් එක්ක. සහ ඒ ගත්ත අත්දැකීම් සහ ඒකට ඇත්තම ටී channel එකක් එකකින් කිසිම දවසක් කැමරාවක් දාගලා නැහැ කැමරාවක් ඉස්සර ගිහිල්ලා නැහැ. කැමරාව මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේ අඳුමක් ගැන ඉඳලා දන්නේ. ඔය අතර link එක හදුණා එතනින් තමයි එතන පටන් ගත්ත කැමරාව කියන්නේ මොකද්ද? ඒකට ඇඳුම් මොකද්ද? ලයිටින් කියන්නේ මොකද්ද? ඔක ලොකු සබ්ජෙක්ට් එකක් කියන එක තේරුණේ. මොකද අපි අර කරන් ආවි අර වෙන දෙයක් නේ. ඒතර ඕකට change වෙන්න ගියා පොඩි අමාරුයි. නමුත් ඒක ඉතින් ප්‍රැක්ටිස් කරන මොකද ඒක වෙනම ඉගෙන ගන්න ලංකාවේ ලොකු දේවල් තිබුණේ නැහැ. නමුත් ඉතින් මුදලුත් නැහැ සමානලා ගොඩක් අපිට රට කියලා ඉගෙන ගන්න. නමුත් මේ තියෙන පොඩි පොඩි දේවල් ටික ඇත්ත ලොකු දේවල් ටික. ඉතින් ඒක අදරත් ප්‍රැක්ටිස් ඉවරයක් ඉන්නේ අදරත් තාම ප්‍රැක්ටිස් කරනවා. අදරත් ඉගෙන ගන්නවා කරමින් තමයි යන්නේ. ඒ වුණ අවස්ථාවෙන් ඉතින් වාසනාවක් තිබ්බා වැඩ කරන්න. ඒකත් එක්ක ඉතින් ඉස්සරහට පොඩ පොඩ එන්න පටන් ගත්තා. එතකොට තමයි ඉතින් චිත්‍රපටි පැත්තට මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක අතර ලොකු කතන්දරයක් තියෙනවා ඒ කියන්නේ ඉතින් කියන්නේ. හරි දැන් මතක් කරමුකෝ ඔබේ පළවෙනි චිත්‍රපටය මොකද්ද? පළවෙනි චිත්‍රපටයේ ඔබේ අත්දැකීම කොයි වගේද? ඇත්තටම පළවෙනි චිත්‍රපටය ඉතා සුන්දර චිත්‍රපටයක්. ඒ කියන්නේ ඇත්තටම මේක අධ්‍යක්ෂණය කරේ පියන්ද කොළඹගේ මහත්මයා. ඒ වෙනකොට මම මේ වෙළඳන්ව ශ්‍රේෂ්ඨයේ වැඩ කරනවා. වැඩ කරන ඉන්න ගමන් එතුමාත් එක්කත් වැඩ කීපයක් කළා. එතකොට ඒ කියන්නේ මේ ඒ කාලේ ඉතින් ඒ කාලේ දැමුත් ওই කාලේ අර ඩිග්‍රියක් තියෙන කෙනෙක් වැඩ කරන අවස්ථාවක් තමයි මම ඇත්තටම ආවේ ඉන්ඩස්ට්‍රි එකට. එතකොට يعني ගොඩක් කට්ටිය ප්‍රැක්ටිස් කින් කරපු මම අර ප්‍රැක්ටිස් කින් කරපු කට්ටිය හිටියා. එහෙම හරි ගොඩක් ඩිසයින්ස් වල හිටියා. නමුත් අර මම ආවේ එකපාරටම අර අධ්‍ය ඩිග්‍රී එකක් තියෙන පේපර් ලිෂන් එකක් තියෙන කෙනෙක් හැටින් මම තමයි ආවේ. එතකොට ඒකත් එක්ක ඉතින් ගොඩක් කට්ටිය මාත් මූණ පටන් ගත්තා. මොකද මම ඩිරෙක්ට් එකේ ට්‍රීට්මන්ට් එක මොකද්ද කියන්නේ අම්සි දෙයක් තීරුමක් ගන්න පුළුවන් හැකියාව මට තිබ්බා එතකොට. ඉතින් එතුමත් එක්ක වැඩ කරේ එතන එතුමා ආරාධනා කරා මම චිත්‍රපටියක් කරනවා. මේක වැඩ කරන්න ඕනේ කියලා. මොකද අපි ඇත්තටම අර විලන්දන්නිම් කියන්නේ තප්පර 30ක් විනාඩියක් වගේ ඉතාල පොඩි වෙලාවකදී මිනිස්සුන්ට දෙන්න පුළුවන් දෙයක් අපි කරන කට්ටියක්. එතකොට අපි මේ වෙලාවේ තප්පරයකට අපි හැදෙන රූප රාමුව ඉතා වැඩගත්. මොකද මේ මොහොතේ අපි තප්පර 30යි තියෙන අපිට මිනිහෙක්ට දෙයක් මිනිස්සෙක්ට දෙයක් දෙන්න. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිස් එකක් සහ ගොඩක් අර ඒ ෆ්‍රේම් එකත් තුළ ඉතා නීට් ඉතාම පිළිවෙලකට අපි ඇඳුම් නිර්මාණය කරනවා සහ කලර් සෙපරේෂන්ස් හැමදේම ගොඩක් කරනවා. ඉතින් මේ දෙකත් එක දැකලා තමයි මට කතා කරේ මෙහෙම කමර්ෂල් මූවි එකක් කරනවා. ජනක මාධ්‍යක සම්බන්ධියමුද කියලා. ඉතින් මට ෆිල්ම් එකක් කියන එක මාර වැඩක්. ඉතින් මම ජීවිතේ කියන්නේ පොඩි කාලේ හල් දිබ්බට ෆිල්ම් එකක් බලලා තිබ්බට මේ ෆිල්ම් එක වැඩ කරන්න හම්බ කියලා ජීවිතේ හිතුවේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ගොඩක් සතුටුයි. ඉතින් මේ එතුමාගම ෆිල්ම් එකක් කරමු කියලා මම ඉතින් කරමු කියලා ඉතින් වැඩේ පටන් ගත්තා. ඇත්තටම මම ගොඩක් සන්නේ කියවන්න ලොකුවට ආස කෙනෙක් නෙවෙයි. පොත්පත් කියවන්නේ නැහැ. ඉතින් ජීවිතේදී පළින්දට ස්ක්‍රිප්ට් එකක් හම්බ වෙනවා මින පොතක්. මේක මේ කියවලා පටන් ගන්න කියලා. ඇත්තටම ඉතින් එතුමාත් දන්නවා මේ පළින් චිත්‍රපටියේ මම ස්ක්‍රිප්ට් එක ලොකුවට කියවපුනුසේ නෙවෙයි. නමුත් ඉතින් පුළුවන් විදියට මට ගොඩක් සහයෝගය දුන්න හැමෝම ඩොනල් ජයන්ත් මහත්මයා විශා ඉතා
හොඳ මහත්මෙක්. ඉතින් එතුමා මට වඩා සම්බන්ධ වුණා. ඉතනේ ඒ චිත්‍රපටිය වැඩවරු ගොඩක් හොඳ කෘතියක් මට හිතෙනවා. මොකද මම ඇත්තටම හරි පොඩි මේ ඉතින් හැමෝම සහයෝගය දෙනවා ගොඩක් කලකට. ඉතින් සහයෝගය හම්බෙන්නේ නැහනේ. ඔච්චර විස්තර කියන්නේ කෑ අයියානේ චිත්‍රපටිය නම කියන්නේ. නෑ චිත්‍රපටිය රහකරා ඉතින් වගේ චිත්‍රපටිය නේකයි මම කිව්වේ නැත්තේ. ඇත්තටම චිත්‍රපටිය තමයි ආදරණීය කතාව. ඉතින් ඒක තමයි චිත්‍රපටිය. ඒක තමයි ඉතින් ගොඩක් අත්දැකීම් ගත්ත පළවෙනි චිත්‍රපටිය. ඊට පස්සේ එතුමාගේ තව චිත්‍රපටයක් කරා දේදුණු ආකාශේ. ඊට පස්සේ කරා තාල කියලා චිත්‍රපටියක්. ඒකෙත් ඇත්තටම ඒක නම් ප්‍රධාන චරිතය වගේ හේමාල සාගේ කට්ටිය ගැන විතරයි මම කරේ. කාලය තිබ්බ ප්‍රශ්නෙත් එක්ක. ඊට පස්සේ ළඟදිම ඔකට දකින්න රෂ් කියන ෆිල්ම් එක. මහේෂ් අයියාගේ ෆිල්ම් එක. ඒක තමයි මම ගොඩක් ආසාවෙන් කරපු ෆිල්ම් එක. මම ෆැෂන් කියන මට අත දිගලා රණ තිබ්බයි ඒක වැඩ. අනිත් එක ගොඩක් අර එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. සායකේ රංග අයියා කැමරාවෙන් සායක දුන්නේ. ඒ කට්ටිය ගොඩක් උදව් කරා වැඩේට. ඒක අනිත් එක හැමෝම යාළුවෝ වගේ හිටපු අර චිත්‍රපටයක් ඉතින් ඒක සෑහෙන්න ඇඳුම් සම්බන්ධව මම ගොඩක් අර මදින ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබ්බයි ෆිල්ම් එකට. ඒක ඊට පස්සේ ළඟදී බලා ගන්න හැමෝ කටිය මේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ගාඩි කියන චිත්‍රපටය. ඉතින් ඒක මට ලොකු ඇත්තමික ආභරණයක්. මොකද එතුමත් එක්ක වැඩ කරන්න හම්බවීම. මොකද එතුමාගේ ඉන්න පිටසත් එක්ක මම ඉතාලම පොඩි කෙනෙක් කියලා හිතනවා. ඉතින් එතුමත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න හම්බුණා මෑත කාලෙදී චිත්‍රපටය ඉස්සරහට. ඒක මගේ ජීවිතේ ලොකු පිම්මක් වෙයි. චිත්‍රපටය ඒ විදිහට ගත්තාම චිත්‍රපටයකට අධ්‍යක්ෂවරයෙක් ඉන්න ඕනේ, වේශ නිරූපණ ශිල්පීන් ඉන්න ඕනේ, රංගන ශිල්පීන් ඉන්න ඕනේ. ඔක්කොම මට පැහැදිලි. ඒ චිත්‍රපටයකට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. ඒක මෙහෙමයි. ඇත්තටම ওই කතාව චිත්‍රපටි වල ඇඳුම් නිර්මාණ ශිල්පියා කියන එක මුල් කාලේ කරේ කලා අධ්‍යක්ෂවරයම තමයි. එතකොට මෑත කාලයත් එක්ක මොකද අර ඇඳුම් නිර්මාණ ශිල්පියා සම්බන්ධව අධ්‍යාපනයත් එන්න ලෝකේ දියුණු වෙන්න පටන් ගත්තාට පස්සේ ලංකාවට දෙන පටන් ගත්ත සබ්ජෙක්ට් එක. මොකද මම දන්න තරමින් මගේ ප්‍රධාන මට විශේෂ මතක් කරන්න ගුරුවරයෙක් ඉන්නවා මේ කාංචන තල්පාවිල කියලා. එතුමිය තමයි මම හිතන්නේ ලංකාවේ දැනට ওই ෆිල්ම් අවෝඩ්ස් අරගෙන වැඩ කරපු එකම ශිල්පිනිය. එතුමිය ළඟ වැඩ කරන්න හම්බුණා වඩ පොඩි ඉතා පොඩි කෙටි කාලයක්. ඒ කාලෙදී මට ජීවිතේ ලොකු පන්නරයක් හම්බුණ තැනක් මට ජීවිතේ. ඒක විශේෂ මතක් කරන්න ඕනේ. මොකද ඒක ඒ කියන්නේ ඒ චරිත තමයි අද අපි මේ ඉන්න අපි වගේ කට්ටි ඇති වෙන්න හේතුවත්. මොකද මේ අර මම වාගේ ඉස්සර කියපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කියන්නේ කොස්ට්යුම් ඩිසයිනර්. අතන ෆිල්ම් වලදී කොස්ට්යුම් ඩිසයිනර් තමයි ඒ කතාවේ. මොකද කැරක්ටරයක් තමයි අපි හදන්නේ. ඒ කියන්නේ අධ්‍යක්ෂවරයා කරගෙන කැරක්ටර් එකක් ඒ කියන්නේ හදනවා. එයාට රූප රවුමක් දෙනවා. ඊට පස්සේ වේශ නිරූපණ ශිල්පියෙක්ට උදව් කරන එක මේක ලොකු චේන් එකක්. මේ චේන් එක ඇස්සේ මේ හැමදේම එකදී මෙයාට අපි බාහිර එකපාරටම අපි දකින්නේ මෙයාගේ මේ ඇඳුම මොකක් රූපයක්ද දකින්නේ ෆ්‍රේම් එකේ. ඒ ෆ්‍රේම් එකේ රූපේ නිකන් ගැළපෙන්නේ නැත්තම් කොච්චර මේකප් කරත් වැඩක් නැහැ. කොච්චර ලස්සන කැමරා කරලා කොච්චර අධ්‍යක්ෂණයක් වැඩක් නැහැ. ඒ ඇඳුමත් වැඩගත් චිත්‍රපටයක. ඉතින් මම වර කිව්වේ කලා අධ්‍යක්ෂවරයාගේ කාර්ය ආයේ පොඩ්ඩක් තනියි කැඩෙනවා මේ මෝස නිර්මාණ ශිල්පියා සම්බන්ධ වෙද්දි. ඔය ඇත්තටම මේ ඒක චිත්‍රපටිය ගත්තම නම් ඉතා විශාල කාරණාවක්. මොකද චිත්‍රපටි පුරාටම චරිතයක් බිල්ඩ් කරගෙන යනවා. ඒ ආව රැක ගන්න ඕන. ඒක වෙනස් වෙන තැන් තියෙනවා. ඒවා ක්‍රමානුකූලව ඒ විශේෂයෙන් පාට සහ අපි පාවිච්චි කරන ෆැබ්‍රික්ස් ඒ දේවල් ගොඩාක් වැදගත්. අර මං කිව්ව එක අර දැන් මට ගොඩක් වාසියක් තියෙනවා. මම ටෙක්ස්ටයිල් පැත්තත් ඉගෙන ගත්තා. ඒ දෙක අතර හිටපින්න මට දැක්කා මේකට 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 ගැලපෙනවාද. සමහරට අපි වෙන උදාහරණයක් වෙන හිඟන්නේක් ඉන්නවා කියලා. නමුත් මේ හිඟන්නේක් අපි ඉගන්නේ ගැදුම ඊළඟ ඇවිල්ලා කරන්නේ නැහනේ. අපි මේ හිඟන්න ගැදුම මේක අපි හදනවා. මේක වෙන විදිහට ෆැබ්‍රික් එක ඩෙවලොප් කරලා සමහරට පර්ණ රජ කාලේ කතාවක් නම් ඒ රජ කාලේ තිබ්බ විදිහට මේ වියන දේවල් කියලා ඒක පුළුවන් තරම් අපි ට්‍රයි කරන්නේ එතන යන්න. එන්නේ සාමාන්‍යයෙන් අර ඒක වෙලා තියෙන අපි ඉගෙන ගත්තානේ. එතන අපිට මිස් කරන්න බෑ. අපි ඔටෝමැටිකලි යනවා එතන ප්‍රැක්ටිස්. ඒ කියන්නේ ඒ කියලා අපි කරලා තමයි මෙතෙන් එන්න යන්නේ. එතකොට ඉතින් ඒක ගොඩක් වටිනවා. ඒ කියන්නේ ෆිල්ම් පිටරට ඇත්තටම ෆිල්ම්ස් කරන්නේ හැම ඩිසයිනකෙනෙම ඒ දේවල් කරලා ආපු කට්ටිය. ඉතින් ඒ කට්ටිය දන්නවා මේ වෙලාවට මේ ලයිට් කන්ඩිෂන් එකට මේ ෆීලින් එකට හැම දෙයකටම මේ රෙද්දක් වුණත් ඇත්තටම ඒක ඇඟට වැටෙද්දි තේරෙනවා මේ මේ චරිතය කරන්නේ කරනටත් ඒක දෙනවා මම කරන්නේ මේ චරිතය කියන එක. ඉතින් ඒක ලොකු දෙයක් හොයන් චිත්‍රපටියක සහ ඕනම දෙයක يعني තෙල්නාටිය හොයේවා වෙනදන් ශේෂේ හොයේවා විශේෂයෙන් කතා කරන්න ඕනේ වේදනාට්ටිය. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වගේ දේවල් එද්දී ගොඩක් වෙනම වැදගත් වෙනවා. ඔබේ පළවෙනි චිත්‍රපටය බොහොම අපූර්ව වාණිජ චිත්‍රපටයක්. ගීත රසක් තිබ්බා. ඒ වගේම ලංකාවේ ඉන්න අතිශය දක්ෂ ජනප්‍රිය ලස්සන රංගන ශිල්පීන් යුවලක් හිටියා. උදාරි වර්ණකුල සූර්ය සහ හේමල්.
මේ දෙදෙනාට ඇඳුම් නිර්මාණය කරද්දී ඔබ මොනවද කල්පනා කරේ ඔබට මොනවද තිබ්බ අභියෝග අතනම කියන්නේ දෙන්නම මම ආස චරිත දෙවිචේ හේමල් මම හොඳ මේ ආලුවෙක් සහයි උඩරට කඳු කරේ නේ අනිත් එක මේ කියන්නේ මට ආස හිතුණා කමර්ෂල් මූවියක් මමත් අලුත් එතකොට මට හිතුණා මේ ෆැෂන් කරන්න හම් වෙන දෙයක් ඇත්තටම ඉතින් අර ඒතර අත දිගාරලා වැඩ කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ වගේ දෙයක් ඕන දෙයක් කතා කරන්න පුළුවන් අනිත් එක ප්‍රියන්ත අයියත් එක්ක කතා කරද්දී වඩා වාස්තව දෙන්න දෙනකෝ කරන්න ඔයා මට ගේනල් දෙන්න ඔප්ෂන් නැහැ මම මේක බලන්නම් කියන තැන තමයි ඉන්නේ තිබ්බ හැම වෙලෙම ඉතින් හේමල් එකට ගද්දි මුලත් ඇත්තටම අර ෆැෂන් කියද්දි මෙහෙම ෆිල්ම්යක් වුණත් අර ලස්සන දේවල් නේ අපි දකින්නේ ඒ චිත්‍රපටි ලස්සන දකින්න හරි හොඳ චිත්‍රපටයක් يعني රූපරාව මීනම් රුවන් කොස්ස මහත්මයා තමයි කැමරා කරේ අපිට ඉන්න දක්ෂ කැමරා ශිල්පී දක්ෂම කැමරා ශිල්පී ඒ හැම රූපරාවම හරි ආදරවන්තයි يعني බලන්න ප්‍රියයි يعني අපි වුණත් පාටක් දාද්දී හරි ඒකට ගැළපෙනම පාටම අපි දාන්නේ සහ වර්ණවත් හරිතා වර්ණවත් ඉතින් ඒ දෙයත් එක්ක හිතද්දී හේමල් සහ උදාරි අතරම දෙන්න ගොඩක් සපෝට් එක දුන්නා වැඩිවි මම මුකුත් කවදා ෆිල්ම් එකක් කරන්න නැති මිනිස්සෙක් එතකොට ඒ කට්ටිය ගොඩක් උදව් කරා මේ වැඩේදී වැඩ කරන්න ඉතින් මේ දෙන්න ගැළපෙනවා මේ වැඩේට අනිත් එක ඒක ෆිල්ම් වල ගොඩක් ඉන්න පිටරට දේවලුත් කියන්නේ අපි ළඟම රට ඉන්දියාවේ තියෙන වගේ දේවලුත් ගොඩක් තිබ්බා ඒකේ සංකල්පන වෙලා නමුත් අර ලංකාවේ දෙයක් විදිහට ප්‍රොඩක්ට් එකක් වෙන්න ඉතින් පුළුවන් තරම් try කරා අපි ඒක අස්සේ අපි චිත්‍රපට වලින් අපි ජීවත් වෙන සමාජයේට මුකෝ අපේ වැඩසටහන බොහෝ වෙලාවට නරඹන්නේ කාන්තාවන් මාත් මෙතන ඉන්නවනේ දැන් අපි සමහර වෙලාවට ඉන්දියානු නාට්‍ය චිත්‍රපටි බල්ල උත්සාහ කරනවා මේ වෙඩින් එකට එහෙම යද්දී ඒ විලාසිතාවක් අදහදා බලන්න හැබැයි ටෙලි නාට්‍ය නැත්තම් අපි දකින චිත්‍රපටයේ ඉන්න රංගන ශිල්පිනියට ගැළපෙන සමහර විලාසිතා අපිට ගැළපෙන්නේම නැහැ මේක මෙහෙමයි ඕක ටිකක් එක එක වැතර කතන්දරයක් ඒ වගේ අය ඔබටත් මොන ගහලා තියෙනවා අනිවාර්යෙන් ගොඩක් කට්ටි ඉන්නවා එහෙනම් මෙහෙමයි ඕක ඇත්තට අපිට සාමාන්‍ය අපිට මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජනතාව ගත්තාම අපිට ළඟම දේ තමයි රූපාණියනේ ඒතර සා රූපාණිය යන දේවල් තමයි බලන්නේ උදේ ඉඳන් ඕක බලන් ඉන්නවා සා ඉතින් පුළුවන් වෙලාවට දැන් දන්නා ඉතින් YouTube නම් develop වෙලා ඉතින් ඒක apps ඇවිල්ලා තියෙනවා ඉතින් අර ළඟම දේ තමයි අපිට TV එක TV එක යන දේවල් ගොඩක් ඉතින් අන්තිම ලංකාවේ වැඩිපුරම ඉන්දියාවේ නිර්මාණය කරන චිත්‍රපටිනේ ඒතර ඒවා බලන් ඉඳලා ඒවා अभी इतना वाले दें इतना मैं सामा कट्टी मैंने सुनो मे की इतना मे मम मत मे गेलना की इतना इतकोट गुडकनी मे अरे गेलपीम तम तेरु तम दाने तन दिन कथाकरा मत मे गेलना की इतना नवतीक गेलपीन हेतु तो मैं गुडक मल कटना सामार करगाोन की රූපයක් අරන් එනවා මේ මට මේක කරලා දෙන්න අපිට මෙයා වෙඩින්න යා කියලා එතකොට වෙඩින් සමහරට මට දැක්කාම ඉතින් මේක එකපාරටම කියන්න බෑ ගැලපෙන්නේ නැහැ කියලා මම දන්නවා මේක ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් හරි අමාරු සමාන කෙනෙක්ට එමුද එයා හිතන එයාගේ තියෙන ෆිගර් එක ඒ වගේ කියලා ඇත්තටම මේ වෙයි ගොඩක් වෙලාවට අපි ටීවී එකේ දකින්න ඉතාර ලස්සන දේවල් නේද මේ ලස්සන දේවල් වලට අපි සාමාන්‍ය ගෑනු ළමෙක් ගත්තාම ලස්සන ෆිගර් එකක් තියෙන්න ඕනේ කියලා ඊට පස්සේ ලස්සනට එවිදින්න පුළුවන් වෙන්න ඕනේ කියලා මේ මොඩල් කෙනෙක් මේ ඇක්ටර්ස් කෙනෙක් මිලියා ඒ කට්ටිය මේන්ටේන් කරන දේවල් මේ කට්ටිය රස්සාවසෙ ඒ කට්ටිය මේන්ටේන් කරනවා ඒක ඇස්සේ ඒ කට්ටිය ඇඳුම් වුණත් අඳිනෙදී වෙනස් ඉතින් ඒක ඒක හරි මේ අර සීනියක් වගේ තමයි අනි මිනිසුනේ කීනියක් ඒක හරි අලස්සනයි මාර ගති කියන තැන ඉන්නේ නමුත් ඒක සාමාන්‍ය ජීවිතේදී ගොඩක් වෙනස් වෙනවා මොකද අපි ඔය දකින්න හැමදේම අපිට සාමාන්‍ය ජීවිත අඳින්න බෑ ඒක අර කියන්නේ wearable නෑ කියන්නේ අපි හිතනවා මේක මේ අඳයි යන්න පුළුවන් අනිත් ලංකාවේ රට ගොඩක් සංස්කෘතිකම රටක් සමහර දේවල් එහෙම හැම වෙලෙම apply කරන්න අමාරුයි बरी ना दंग कोलम गाँव दिन ओन लंका ओन दस्ट ना बहुत गाँव बल्ला कोलमीन कटी हेमो टीवी बल्ला अभी खतरे वाला मे बोड कोलमी हेट की एम पटी मे मुन हिता अप्लाई करना हम गीयला डिजाइन हेमदेम कराट अर सरल अस्तना ඉතින් අපි ෆැෂන් ඩිසයිනින් කරන්නේ වෙන කතන්දරයකටනේ. ඒ කියන්නේ මේක අපි හදාගත්ත රූපරාමයකට තමයි වෙලෙම කරන්නේ. ඒක ඒක අපි ඒකට කියන්නේ සාමාන්‍යයෙන් අර බියුටි උඩරිම දෙනවනේ. ඒක ඒ කියන්නේ අපි අතරමං කරන තව කෙනෙක් මේක හීනයක් අස්සේ අතරමං කිරිල්ලන්න අපි කරන්නේ අඳුමක් අඳලා අපි කරන්නේ ලොකු හීනයක් මවනවා. මේ මැවීම අතරම මැවීමක් කරන්නේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ මැවීම 100ට එහෙම කියලා මේ 100ම ගන්න බෑ. මොකද අතරම මේ සාමාන්‍ය මනුස්සයෙක් ගත්තාම ඔහුගේ ලස්සන වෙනස් සමහරට hina වෙන්න පුළුවන්. හරියට ඇඟපත වෙන්න පුළුවන්.
සමහරට ඒ මොන නැතත් අඳින ඇඳුමින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ওই දේ කාරණා ගත්තාම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ අර ඒ තියෙන රූප රාම කිලිම අපි ඇඟට දාගත්තාම ගැලපෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ තමන්ට ගැලපෙන්නේ තමන් කොහොම ජීවත් වෙන්නේ තමන් මොනවයි කෙනෙක්ද තමන්ගේ ප්‍රොෆයිල් එක මොනවයි කෙනෙක්ද අනික් කටි තමන් බලන්න ආස කොහොමද ඉතින් සාමාන්‍ය සරලව තමන් දැනගත්තාම තමන්ට පුළුවන් මේ අඳින ඕන කෙනෙක් ලස්සනයි අතරම. ඒක ඇත්ත නෑ. අර හැමදා ගොඩක් කට හිතන් ඉන්න මේ පාට පාට ඇඳනවා දිලිසුනාම හරි ලස්සනයි කියලා. කියන්නේ මම ඒක පිළිගන්නේ නැහැ මම ඇත්තට හිතන්නේ තමන්ට කම්ෆර්ටබල්. ඇත්තටම කියන්න ඕනේ කම්ෆර්ටබල් වෙන්න ඕනේ මොන පාට ඇඳවත් මොන දේ ඇඳවත් පාරේ ඇවිද කෙලින් ඉඳ ගන්න බැයි නම් කකුලක් ලස්සන දෙන ඉඳ ගන්න බැයි නම් කොහොමත් කියලා නැමෙන්න බැයි නම් ඔය මොකෙන්ද වැඩක් නැහැනේ. එතකොට දැනගන්න තමන්ට යන තැනට තමන් ඉන්න තැනට කාවත් එක්කද හම්බෙන්නේ මොකද්ද වෙන්නේ කියන තැනත් එක බලලා ඇඳනම හොඳයි. විලාසිතා කියන්නේ ඇඟ පේන්න එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපේ රටේ කියන ආකාරයට මේ සංකර විදිහට අඳින එකද? විලාසිතා කියන්නේ සංකරද අසංකරද කියන කතන්දරේ අතර තියෙන දෙයක් නෙවෙයි. විලාසිතාවක් කියන්නේ අපිට ආසා තමන්ට යන් ගැලපෙන දෙයක් ඇඟට දා ගැනීම. ඒක ඇත්තන ඇප්ලිකේෂන් එකක්. ඒක එතකොට ඇඟ පේනවද කියන එක වැදගත්ුත් නැහැ. ඇඟ වැහෙනවද කියන එක වැදගත්ුත් නැහැ. ඇත්තටම වැලදින ලස්සන කියන්නේ අපි ඔයා ගත්තාම ඔයාට හිතනවා නම් මට මෙහෙම ලස්සනයි කියලා ඒක තමයි ඒකේ ලස්සන. ඒක මෙහෙමයි මිනිස්සු කියන්න පුළුවන් මිනිස්සු කියන එක අපි ඕනලාක ජීවිතේ ඕන කෙනෙක් ඕන දෙයක් කියන නමුත් අර තමන් ද කන්ෆිඩන්ස් තියෙනවා තමන් අඳින එක ගැන තමන් බලන්න දෙයක් නැහැ. මම හිතන ඉන්න හැම වෙලෙම මොකද මම කියන්නේ කොටරෙන්දත් මම කියන්නේ මේ අසංකරයි කියලා කියන්නෙත් නැහැ මම. දිකරන්දත් මම කියන්නේ මේ අපෝ දිග වැඩිනේ මේක මේ හරි කතයි නෝවට දඩිය පේන්න දින තිබ්බනේ කියලා කියන්නේත් නෑ මම. මොකද මම කියන්නේ එයාට අවස්ථාවට ගැලපෙනවන්න එක අඳින්න පුළුවන්. මොකද ඇත්තටම ඉතින් දැන් ලෝකේ ඉතින් ඇත්තටම අපිට අවස්ථා තියෙනවා. ඒවට අදාළ විලාසිතත් වෙන වෙනම දැන් පොඩි පොඩි හැදිලා තියෙන්නේ. එතකොට අපිට හිතන්න දෙයක් නෑ මේ මේ වෙලාවට අඳින්නේ මොකද්ද කියන එකට ප්‍රශ්නයක් නෑ. දැන් සාමාන්‍ය ඉතින් දැන් දන්න නැති කෙනෙක් නම් සාමාන්‍ය Google search කරන්න පුළුවන් නම් ඇත්තනම් පාටිවිය යන ඊවිනිං එක බර්ත්ඩේ පාටිවිය එක හැම එකම හරි විදියටම සානි මේකල ඇඳුම් හැදිලා වෙලා ඒක ඉතින් අපිට හොයාගන්න ලේසි. ඉස්සන්නේ වෙඩින් කාඩ් එකක් ආපුවම අපිට එකපාරටම වෙඩින් කාඩ් එකේ තියෙන එක තේරෙන්නේ නැත්තේ. නමුත් දැන් හිම නැහැ. දැන් අපි දන්නවා අඳින්න ඕනේ මොකද්ද කියන එක. කියන්නේ සාමාන්‍ය කොළඹ හෝ වේවා ලංකාවේ ගොඩක් මම හිතන්නේ දැන් ෆැෂන් කියන එක නොකරනවා කියලා. ගම්මේ ඉන්න කෙනෙකුත් දැන් ඒක කරනවා. ඒ කියන්නේ ඒ කට්ටිය ලස්සන අඳිනවා. මුද මම වෙඩින්ග්ස් වලට අපි යනවා අපි ගොඩක් අපි ඇවිදින මිනිස්සු අපි දකිනවා. මොකද මම ගොඩක් වෙලාවට පාරින් ඉන්න හරි ආස නැහැ. මොකද මම මගේ රස්සාවත් එක්ක මම හසි ආසයි කවුරු හරි අඳිනවා නම් මම ඒක බලන් ඉන්න සහ ඒ දේවල් එක මගේ ජීවිතේට ගන්න මාරි ආසයි. මොකද ප්‍රැක්ටිස් කරනවා කියන එක තමයි. ඉතින් මම මගේ ඇහැ හරි විවිධාකාර මම දකිනවා. මොකද හැම මනුස්සකෙනෙම මම දකිනවා. සාමාන්‍ය ලස්සන අඳිනක් අඳින කෙනෙක් පියත් බලනවා. මම බලනවා මගේ සමහරට පුළුවන් නම් සමහරවිට කියන අවස්ථාවක් තියෙනවා. මේ ගැලප් මගේ යාළුවිට නම් අනිවාර්යෙන් කියනවා. මේක මෙහෙමයි කියන්නේ. කියන්න පුළුවන් දේවල් තියෙනවානේ. දැන් සමහරට ඒ මනුස්සයෙක් තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. මට තේරුම් ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් අර කියන්න පුළුවන් නම් මොකද මම දන්න දෙයක් නම් මට මේක ගැලපුවාට මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් මම හරි ආසාවෙන් කියන මොද ගොඩාක් කට්ටිය මට පර්සනල් මගේ යාළුව හැමෝම කියන්නේ මට කතා කරලා නිකන් අහනවා. මෙහෙම එකක් තියෙනවා මට ගැලපෙන්නේ මොකද්ද කියන. ඉතින් මම ඒ වෙලාවට කියනවා මෙහෙමයි වාට ගැලපෙන්නේ මේක තමයි අලුත් දේ. මේක තමයි කරන්න පුළුවන් දේ. මොකද ඉතින් මම අහන්නේ කොහටද යන්නේ වා. මම කීයට තියෙන ෆන්ක්ෂන් එක. රෑද තියෙන දවල් තියෙන. ඉතින් මේ කවුඩ් එක මොන වගේද? මොකද ඇත්තටම අර සමහරවිට හරි සරල සමස්කට්ටිය පොඩි දෙයකට ලොකුවට අඳගෙන යනවා. හරි ගැලපෙන්නේ. ඒතර අහන්න ඕනේ ඇත්තට ඩිසයින් එක අපිත් රාජකාරී තමයි. පුළුවන් තරම් ඒ එන කෙනාට පහසුවක් වෙන්න දෙයක් කරලා දෙන එක. මොකද අපි ඉගෙන ගත්තා හෝ අපි කරනවා කියලා ඔහුගේ මුදල් අරගෙන නිකම් මේක මාරයි කියන එක නෙවෙයි හොඳයි. පුළුවන් තරම් ගැන සරල කාරණාවක් කියලා දීලා එයා ලස්සනට ඉන්න එක. යට නැත්තම් සමහරවිට අපි හමාරදේව අඳනවා. ඒ වෙනස පාරේ බහලා යන්න බෑ හැමවල්ලා. නමුත් ඒක නෙමෙයි ෆැෂන් ඩිසයිනින් කියන්නේ. ඉතින් සහ අනිත් එක අර සංකරණ අසංකර කතාව ඉතින් දිග කතන්දර තියෙනවා. මොකද ඇත්තටම මේ කියන්නේ කොටන ඇඳ කියලා අසංකරත් නැහැ. හරි. දැන් ඔබ සම්මානනීය මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පියෙක්. ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන්ට සහ බොහෝ දෙනෙකුට මෝස්තර නිර්මාණ කරලා තියෙනවා කරමිනුත් ඉන්නවා විලාසිතත් හඳනවා. එච්චර ඇඳුම් එක්ක විලාසිතා එක්ක ඉන්න ඔබ ඇයි අනේ මීරිච්ච කලිසමක් ඇඳගෙන? මේක ඇත්තටම මම ආස කලිසමක්. මම ඇත්තටම ඒක ගොඩක් හිටි තරහ නෑ නේ මැව්වට. කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේ සාමාන්‍ය ඉතින් මම ආසයි දැන් වෙනස් ජීවත් වෙන්න. මම ගොඩක් දේවල් මම වෙනස් ඒ මං කරන දේවල් ටික අනික් කැටේට වෙනස් රූපකින් මම බලන්න අහස මිනිස්සෙක්.
ඉතින් සමහර ලාට ඉතින් මේ ගොඩක් කට වෙන ඔබ බඩගාලාවද කියලා මම අහනවා බඩ ගන්න රූට් නෝද කියලා අහනවා මම ගොඩක් කරනවා දිනවා මට මගේ මොකද මම දැන් ඇවිදිනවා මම ටිකක් මගේ රස්සාවන මම ගොඩක් දුවන කෙනෙක් මට පොඩි පහසුවක් තියෙනවා මම මෙතන පැනනවා දණිහත් පොඩ්ඩක් තියෙනවා මට වැඩ කරන්න ලේසි සා මේක වෙනසකුත් තියෙනවා දිනවා සමකාසන්න රටක් හින්ද සානිපිත පොඩි ඉන්ටරේෂනක් තියෙනවානේ ඒත් ඉතින් මම ආසයි පොඩි ඉරිලා කියලා ඉරිලා පොඩි ඩැමේජ් වෙලා තියෙන දේවල් පොඩි පොඩි අලුත් දේවල් හලෝකේ ට්‍රෙන්ඩ් එකක් නේද මේ ට්‍රෙන්ඩ් එකක් මේක ඇත්තටම ට්‍රෙන්ඩ් නෑ මේ ගොඩක් කරලා දැන් ඩෙනිම් නේ මේක ඩෙනිම් කියන්නේ රිප් ජීන්ස් කියනවා ඩෙනිම්ස් වලට ඉතින් ගොඩක් අර එක එක දේවල් කරන්න පුළුවන් ෆැබ්‍රික් කිය මේකට ඉතින් ඩෙනිම් ටෙක්නික් ඇත්තටම ඉතින් දැන් අපි අලුත් ඩෙනිම් එකක් ගන්න සල්ලි නැත්තම් ගෙදර තියෙන පරණ ඩෙනිම් එකක් මේ විදිහට විලාසිතාවක් කරගන්න පුළුවන් නේ මම සමහරවිට මම පර්සනල් කරනවා මොකද ඇත්තටම මේක කරන්න පුළුවන් ඒක මොකද ෆැෂන් කියන එක එකක් කිව්වා අර ලිමිට් එකක් නැති දෙයක් ඒක අර තමන් දකින්න තමයි සානික් කිනා දකින්න ඒ වඩා වෙනස් වෙන්න පුළුවන් නමුත් අර අපි දේවල් පාවිච්චි කරන විදියට තේරුම් ගන්න පුළුවන් තමන් හොඳට කෙනෙක්ද ප්‍රොෆයිල් එක මොනවා කෙනෙක්ද කියලා තේරුම් ගන්න තමයි කතා කරන දේ හොඳ නැත්නම් අද මෙන් කතා කරන්න දෙයක් නැහැ සමහර වෙලාවට හැබැයි අපි නිහඬ මිද්දි අපේ ඇඳුම් අපි ගැන කතා කරනවා නේ අනිවාර්යයෙන් එහෙම අවස්ථාවක් තියෙනවා හැබැයි ඉතින් ඇඳුම लोक विलासिता दिने अंतर्जातिक सम्मानयट पात्र बहुम दक्ष एवगेम तरुण विलासिता निर्माण शिल्पी कथापहकर ओहुतमाय जानक उल्लंदु पिटिय ඔහු බොහොම දක්ෂයි දැන් මේ වැඩසටහන් නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ජානකට කියලා ඇඳුමක් නිර්මාණය කරගන්න ඕනි කියලා කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? ඇත්තටම මගේ දුරකථනයක මම කියන්න පුළුවන් මම කියන්නම් 0742 632 477 මගේ ආයතනයේ නම කඩප්පුලි ක්ලෝතින් කියන්නේ මගේ ආයතනය. ඉතින් එතන එන්න කතා කරන්න ඕන්ලාක අපි හැම වෙලේම එන කෙනෙක්ට සහාය දෙනවා උපදෙස් දෙනවා කරන්න පුළුවන් දේවල් අපි කරන්න බැරි දේවල් අපි කරලා දෙනවා. අපි ආයතනයේ තියෙන තැනත් මතක් කරගන්න. ඇත්තටම ආයතනයේ තියෙන්නේ කොළඹ දෙල්කඳ. එතන ඒ ඇස්සේ අපි දේවල් ගද්දී අපිට මිනිස්සු මට ජීවිතේ මට සම්බන්ධ මිනිස්සු වෙන සල්ලිම නෙවෙයි ජීවිතේ එක ඉගෙනගත් කියන්නේ එහෙම තමයි. ඉතින් මට හිතනවා දන්න දෙයක් නම් මේක මේ කියන එක සහාය කරලා දෙන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මොකද මගේ අදහස් හැම වෙලේම මට ගලාගෙන මගේ දෙයක් කොපි කරා කියලා මම කවදාවත් කිසි දෙයක් කියන්නේ නැහැ. මොකද මම අදහස් කොපි කරනවාට. මොකද දැන් ගොඩාක් කටි කරනවා. අපි දැන් මේ කරනදී අපේ ජූනියර්ස්ලා අපි ඉගෙන ගන්න ළමයි වුණත් කොපි කරන ඉතින් ඇත්තට හොඳයි. ඒක කටි කොපි කරලා අපි මෙහෙමයි. ඊට වඩා දෙයක් යන්න ඕන. ඒක එතනින් හරකලා දැන් කොපි කළ හැක සම කළ නොහැක. අනිත් හරි. හොඳයි අපි උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යන ඔබට බොහොම ස්තුතියි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා බොහොම ස්තුතියි ඔබ හැමෝටම මෙන්න අපි කියන්නේ ඔකටික ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. බොහොම ස්තුතියි. හොඳයි උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යනවා. හැබැයි තවත් බොහෝ දේවල් ඔබ වෙනුවෙන් උදායිරේ තියෙන හින්දා රැඳෙන්න ඔබ උදායිරත් එක්ක.